ඔව් ඔබව නැවතත් පිළිගන්නවා ඔබද ලක්ෂපති මම කෝටිපති තරංගයට ඔයාට මාව එපා නම් කලින් කියන්නට තිබුණා මම අන්දන කයිවරු බණ්ඩාර අද අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා විශේෂ චරිතයක් ඔහු නමින් චින්තක ඔව් චින්තක අපිට ඔබ ගැන කෙටියෙන් සඳහන් කරලා මම එන් චින්තක එන් කිව්වේ නන්දන එච්චරද කෙටියෙන් නේද කියන්නේ කිව්වේ ඔව් මිත්‍රවරුනි මේ තරම් දුර එක්ක නැවෙත් මගෙන් හැරෙන්නට තිබුණා ඔබ මම කතාවක් අහලා ඇති පිරුණු කලයේදී නොසලේ කියලා ආන් ඒ වගේ දැනුමින් බොහෝ පරිපූර්ණ චරිත වැඩිපුර පම්පෝරි ගහන්නෑ කියලා යහලා තියෙන්නේ චින්තක දුන්න පිළිතුරෙන් ගම්මේ වෙන්නේ ඒ කියලා මම විශ්වාස කරනවා චින්තකගේ හිණාවෙන් මම එක් විශේෂත්වයක් දකිනවා ගියාට මා හැරදා නෑ යමනාප සදා ඔබ තවත් කතාවක් අහලා ඇති සිනා නොමසෙන් දසන් දක්වා කියලා චින්තකත් හරියට ඒ වගේ හිණා වුණාට දත් පෙන්වන්නේ ඒක හරි හොඳ ගුණාංගයක් ඔබේ සතුට ඇත්තේ එතනනම් වරදක් නොකියෙම්මා අපි චින්තක ගැන දැන හඳුනගත්තා එහෙනම් චින්තක අපි යම් පළවෙනි ප්‍රශ්නෙට මේ ඔබට ලැබෙන පළවෙනි ප්‍රශ්නය සනත් නන්දසිරි මහතා ගයන ලස්සන නම් නෑ පෙනෙන්නේ ඉස්සර සුවඳයි දැනෙන්නේ කියන ගීතේ සඳහන් වන පිරිමි නමක් නොවන්නේ ඒ කසුන් බී දසුන් සී යමිල ඩී තරිඳු මේක බොහොම සුන්දර ගීතයක් 1978 විශ්වයන් චිත්‍රපටිය තමයි මේ ගීත අඩංගු වෙන්නේ අපේ තාත්තා ඒ කාලේ මේ චිත්‍රපටිය බලන්න ගොඩක් ආසාවෙන් හිටියා ඒත් ඇත්තටම අපේ තාත්තා මේ චිත්‍රපටිය බලන්න උන්නේ නැහැ මොකද හොරපොල් කල්ලා මාට් වෙලා පොලිසියෙන් අපේ තාත්තා වරගෙන ගිහිල්ලා හිරේ දැම්මා එතකොට මම ඇත්තටම ඉපදිලා නැහැ අපේ අයියා නම් අම්මගේ බඩේ හිටියා එතකොට මේ සින්දුව සම්බන්ධයෙන් අපේ හොඳ මතකේ රසවත්ම මතකේ තියෙන්නේ අපේ ආච්චිට ඇත්තටම අපේ ආච්චිට කිව්වොත් අපේ ආච්චි දවසක් කුස්සියේ කෑම හදා දීද්දී එකපාර වැස්සක් ඇවිල්ලා වැස්සක් ආපු වෙලේ අපේ ආච්චි ගිහිල්ලා තක් ගාලා වී බනලා දීලා වී ටික ගෙට අරගන්න ඒ වෙලාවේදී රේඩියෝ එකේදී ගිහිල්ලා තියෙනවා ලස්සන නම් නෑ පෙනෙන්නේ බිත්තර සුවඳයි දැනෙන්නේ කියලා තමයි අපේ ආච්චිට ඇහිලා තියෙන්නේ ආච්චිට එතකොට තමයි මතක් කරලා තියෙන්නේ ආච්චි බිත්තරේ කුසියේ තියලා ඇවිල්ලා තියෙන්නේ බැදෙන්න කියලා ආච්චි ඩග්ගාල් දුවලා ගිහිල්ලා බිත්තරේ කොමාරි ගැලලා කරවෙන එකෙන් බේරගෙන ඒක තමයි අපේ ආච්චිට තියෙන සුන්දර මතක ඔය සින්දුව සම්බන්ධයි ඊට පස්සේ ගත්තොත් මේ ප්‍රශ්නය ගැන කිව්වොත් මේක බොහොම ලේසි ප්‍රශ්නයක් මේකෙදි එක්තරා දැනගද කියනවා සොඳුරුපිය දසුන් කියලා එදා සොඳුරුපිය දසුන් කියලා එක ස්ථානයකදී කියනවා එදා සොඳුරුපිය දසුන් කියලා කියන්නේ ඒක දසුන් ගැන කියවෙනවා දසුන් ගැන කියනවා කියන්නේ දසුන් කියන්නේ ලස්සන කොල්ලෙක් සොඳුරුපිය දසුන් දසුන් කියන්නේ ලස්සන කොල්ලෙක් ඒ කොල්ලා ගැන තමයි ඒක කියවෙන්නේ එතකොට දසුන්නේ ගීතේ කියවෙනවා ඒ වගේම මෙදා සිහිනයේ කසුන් ඒ කියන්නේ කසුන් ගැනත් කියවෙනවා කාලය සම්බන්ධයක් තියලා සම්බන්ධේ නතර වෙලා ඒ කියන්නේ කසුන් සහ ඒ සින්දුව කෙනෙක් කෙන ඈත් වෙලා ඒකෙදි කසුන්ගේ නමත් කියවෙනවා මතක් වුණත් අමිල සැපයි ඒ කියන්නේ මතක් වුණත් සැපක් කියලා තමයි කියන්නේ අමිලව එතකොට ඒක ඇත්තරම ව්‍යංග්‍රාහිතින් ලස්සන්ට ගලපලා දිනවා මේ ගීත රචකයා ඒ වගේම මේකෙදි මේ ගීතේදී තරිඳු කියන නම ගොඩක්වත් ගෑවෙන්නේ නැහැ ඒ හින්දා මම ආන්සර් එක ලබා දෙනවා උත්තරේ D තරිඳු කියලා ඒ වගේම තරිඳු සම්බන්ධයෙන් කතා කරොත් තරිඳු සම්බන්ධයෙන් ගීත ගොඩක් තියෙනවා මිල්ටන් මල්වාරච්චි මහතාගේ තරිඳු නැගෙන යාමේ කියන සින්දුවත් තරිඳු සම්බන්ධයෙන් කියන සින්දුවක් ඔව් ඔබේ පිළිතුර නිවැරදි පිළිතුර D තරිඳු විශ්මය කියන චිත්‍රපටය ගැන කතා කරද්දී චින්තක මට මතක් වෙනවා විජය කුමාරතුංග මහත්තයා රංගපෑවේ අන්ධ චරිතයකට චින්තක විජය කුමාරතුංග මහත්තයා රඟපාපු තවත් චිත්‍රපටයක් තමයි මේ දැස කුමරට කියන චිත්‍රපටය මේ චිත්‍රපටය ගැන ගොඩාක් රස කතාවක් තියෙනවා චින්තක මේ දැස කුමරට කියන චිත්‍රපටය මාතර ප්‍රදේශයේ දුවලා නැහැ වැඩි මොකද කියනවා නම් ඒක නිෂ්පාදකතුමාත් කල්පනා කරලා තියෙනවා ඇයි මේකට හේතුව කියලා නිෂ්පාදකතුමාට මේකේ අවුල තේරුම් ගියාට පස්සේ නිෂ්පාදකතුමා මේකේ නම වෙලස් කරලා තියෙනවා මාතර ප්‍රදේශයට විතරක් මේ දැස මක්කටයි කියලා ඊට පස්සේ තමයි මේ චිත්‍රපටයේ තේමාව මේ මිනිසුන්ට තේරුම් ගිහිල්ලා වැල නොකඩි සිනමා ශාලාවලට ඇවිල්ලා තියෙනවා. හරි, ඒවෙන් අපිට වැඩක් නැහැ. තාලෙට අඩිය තියා ලාතොලකොණින් හපා. දෙව්ලියේ නුඹ කවුද?
අපි යමු දෙවෙනි ප්‍රශ්නට මේ ඔබට ලැබෙන දෙවෙනි ප්‍රශ්නය බොලිවුඩ් සිනමාවේ ජනප්‍රිය කන්නා කෙනෙක් නොවන්නේ මින් කවුද A රාජේෂ් කන්නා B විනෝද් කන්නා C ආකේෂ් කන්නා D පිස්සු කන්නා ඇත්තම කිව්වොත් මම මේ ප්‍රශ්නෙට පිළිතුර දන්නේ නැහැ අපි මුගේ පුක කමු මම ගොඩක් බල්ලා තියෙන්නේ ඉංග්‍රීසි කොරියන් වගේ කතා ඇත්තට මම ওই සම්බන්ධයෙන් ඇත්තටම දන්නේ නැහැ මම ලයිෆ් ලයින් එකක් ගන්නවා ඔව් ඔබ ගන්නේ 50-50 අවස්ථාවද එහෙම නැත්නම් ආස්දි ඔඩියන් අවස්ථාවද ඇත්තට මම මේකට ගන්නේ කොල බ්‍රෙන්ඩ් අවස්ථාව කාට චින්ත කතා කරන්නේ අපි යාළුවා ගැන යමක් කිව්වොත් ඇත්තටම කිව්වොත් මේක යාළුකමට වඩා දුරදිග ගිය එකක් මේ මම කතා කරන්නේ ඇත්තට මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්ට එයා ඇත්තටම හින්දි පිස්සියක් කොච්චර හින්දි පිස්සියක්ද කියලා කිව්වොත් එයා මාත් එක්ක යාළුනේත් මම හිරිකිත් රෝසාන් වගේ පේනවා කියලා තමයි මාත් එක්ක යාළුනේත් මං එයාට තමයි කොල ෆ්‍රෙන්ඩ් අවස්ථාවේ කතා කරන්නේ මොකද්ද ගර්ල් ෆ්‍රෙන්ඩ් ගේ නම ඒන්ජල් කුෂි හරි අපිට කැමැති දුරකථනයකින් ලබා දෙන්න ඒන්ජල් කුෂිව හෙලෝ ඒන්ජල් කුෂි මම ඔබද ලක්ෂපති මම කෝටිපති වැඩසටහනේ අන්දන කයිවරු බණ්ඩාර කතා කරන්නේ ඔයාගේ බොයෆ්‍රෙන්ඩ් චින්තක අමාරු වෙටලා ඉන්න අවස්ථාවක් මේක ඔයාට තමයි හරි උත්තරේ දීලා එයාව ගොඩ ගන්න වෙන්නේ ආදරේ දිත් එහෙමනේ වැටුණ තැන් වලින් නැගිටවලා ඉදිරියට යන්න ඕන ගමනක් මේක චින්තක ඔයාගේ වෙලාව දැන් පටන් ගන්නවා කියන්න ප්‍රශ්නේ කුෂි පැටියෝ මේක ප්‍රශ්නේ මේ අතරින් මේ බොලිවුඩ් සිනමාවේ මේ ප්‍රසිද්ධ කණ්ඩා කෙනෙකු නොවන්නේ කවුද A රාජේෂ් කන්නා B විනෝද් කන්නා C ආකේෂ් කන්නා D පිස්සු කන්නා මගෙන් අහගන්න බෑ කන්නා කවුද කියලා තොම්සන් නිකන්වත් කෝල් ලා දෙන්න බෑ මෙතන කෝටිපති ගිහින් කෝල් කරන අමාරු වෙනවා ඇයි ප්‍රින්සස් තරු කියුටි ඒන්ජල් නිනු කියලා හිටිය කොහොම හුන්ටනේ ඔයා හાર્ට් රියැක්ට් හග් ගෙම දුන්නේ තොම්සන් අඩුම තරම මගේ බර්ත්ඩේ කොහොම මතක තිබ්බද කියසති අපි මුලින්ම බල පෙට්ටක් පෑගුණ ඇනිවර්සරි එක ඒකවත් මතක තම්සට මිනිහා ඕ මේ කාලයක් ගත වෙනවා අපිට සිදු වෙනවා ඇන්ජල් කුෂීට සමුදෙන්න මේ අන්දර කයිවරු බණ්ඩාර තම්ස මැදින් පයින්නතු ඉන්නවා අද මම උට කියන්නේ කන් දෙක ඇඟිලි ගහ ගන්න මුළු රටටම හෙන්නේ මම මේ කියන්නේ ආනන්දයි අපි ඇඩ් එකට යමුද කියන වෙලාවට ඇඩ් ප්ලේ කරන්න ඇඩ් දෙන්න උඹලගේ තාත්තද චින්තක ගනි ෆෝන් එක ඔයාලත් ගන්න ෆෝන් එක අරන් යන්න lifey.lk එකේ ගිහින් කියවන්න ඒකේ තියෙන ආටිකල් සාමාන්‍ය දැනීම විතරක් නෙමෙයි ජීවිතේට ගන්න ගොඩක් දේවල් තියෙනවා ඒකේ එතකොට රටටම කෝල් දෙදී මේ වගේ නොන්ඩි වෙන්න ඕනේ නැහැ අපි ආයේ හමුවන්නේ කවදාද ඕනේ දන්නේ එතකන් ඉන්නවා මග බලා මම ඔබද ලක්ෂපති මම කෝටිපති වැඩසටහනේ අන්දන කයිවරු බණ්ඩාර වෙල්ලමුල්ලි බයිකාල්සිට ගුඩ් ඉතින් බැලුවද බලන්න ආසයිද එහෙනම් දැම්ම ගිහලා අපේ YouTube channel එක subscribe කරන්න bell එක ගහන්නත් අමතක කරන්න එපා